මෙන්න ඉන්න පසුදු ඉස්සලා මම පෙන්වන්නේ ඇතිවන් පසුදු තමයි ඔපරේෂන් ඉංජිනේර විදියට ඉන්නේ ඇක්සිඩන්ට් පැත්තේ හෙවි රිපෙයාර් යුනිට් එකේ පසුදු අල්ල ගන්න තමයි අපි මේ ආවේ පසුදුගේ මම දකින විශේෂත්වයක් තමයි මෙතන තියෙන පසුදු ටිකක් අමාරු වැඩක් නේද ඒ කියන්නේ අපිට ගොඩාක් වෙලාවට එක දවසින් මේ වැඩේ ඉවර කරලා දෙන්න අමාරුයි නේද හැබැයි එකම දෙයක් තමයි පසුදුගේ මම දකින විශේෂත්වය තමයි මේ පසුදු ඉන්ෂුරන්ස් කීයක් එක්ක වැඩ කරනවද 12ක් 13ක් වගේ තියෙනවා හැම ඉන්ෂුරන්ස් එකත් එක්කම පසුදු වැඩ කරන්න ඕනේ පසුදුගේ අතින් තමයි පසුදුගේ ටීම් එක තමයි මේ එස්ටිමේට් හැම එකක්ම හදන්නේ නේද අනිවාර්යයෙන්ම එතකොට එස්ටිමේට් එකක් හදන එක ලේසි නෑ නේද පසුදු ලොකු චැලෙන්ජ් එකක් මන්නේ මේකේ ඔව් ලොකු චැලෙන්ජ් එකක් ඇත්තටම අපි ගියොත් පසුදු අතන අපි මම දැක්කා ලොකු ඇක්සිඩන්ට් එකක් තියෙනවා පසුදු දැන් මේ වගේ එකක් අපි හදන්න ඉස්සෙල්ලා මොකද අපි කරන්නේ ඒ කියන්නේ මේක අනිවාර්යෙන් විෂ කරන්න වෙනවා නේද ඉස්සලා මැඩම් අපි ඉනිෂියලි පුළුවන් අපිට වාහනේ බොඩි ස්ට්‍රක්චර් එක හරි චැසි ස්ට්‍රක්චර් එක හරි මෙෂර් කරලා බලන්න පුළුවන් අපි ගාව එකට අදාළ ඉක්විප්මන්ට් තියෙනවා ඉතින් අපි ඒක මෙෂර් කරලා මෙෂර් කරනවා මුලින්ම මෙෂර් කරලා තමයි ටච් එකෙන් කරන්නේ එතකොට මෙෂර් කරලා තමයි එස්ටිමේට් එකක් පසුදු හදන්නේ ඒ එස්ටිමේට් එකේ මම හිතනවා 90%ක් නිවැරදිව හැදෙනවා පසුදු නේද මෙෂරින් කරයින් පස්සේ ඊළඟට මේක ප්‍රූව් කරගත්තයින් පස්සේ ඉන්ෂුරන්ස් එකෙන් තමයි අපි වැඩ පටන් ගන්නෙ නේද අනිවාර්යෙන්ම අපි ඊළඟට මෙන්න මේ ස්පෙනිසි ජීක් එක ලංකාවේ ගොඩක් තැනක නැති දෙයක් මේක විශේෂයෙන් බලන්න ඕනේ මේකෙන් තමයි අපි මේකෙන් මොකද කරන්නේ මේකෙදි මැඩම් අපි ප්‍රධාන වශයෙන් කරන්නේ මේ වාහනේ තියෙන චැසි එක හරි බොඩි ස්ට්‍රක්චර් එක හරි ඒකේ තියෙන මොකක් හරි මෙෂර්මන්ට් එකේ තියෙන අවුලක් තියෙනවා නම් ඒක කරෙක්ට් කරන එක තමයි මේකෙන් කරන්නේ සරලව කිව්වොත්. ඇත්තනේ ඉතින් දැන් බලන්න මේ මේකේ මේ වගේ ඉක්විප්මන්ට් එකක් නැති තැනකට ලොකු ඇක්සිඩන්ට් එකක් හදන්න දුන්නොත් කරන්න බෑනේ. නේද පසුදු? කරන්න පුළුවන් මැඩම් හරියට කරන්න බෑ. හරියට කරන්න බෑ. මම දැකලා තියෙනවා පසුදු තාම මේ පොල් ගස් වලට දාලා වාහන අදිනවා. අනේ ඒක නම් කරන්න එපා. ඉතින් හරි ඉක්විප්මන්ට් එකක් තියෙන්න ඕනේ ලොකු ඇක්සිඩන්ට් එකක් කරන්න නම්. හැබැයි පසුදුගේ විශේෂත්වය තමයි මේවා ලේසියෙන් නම් පසුදුගේ ඇහෙන් අයින් වෙන්න බෑ මේ හැම දෙයක්ම පසුදු විශේෂයෙන් ඒවා හරියට රිපෙයාර් කරලාද ඒ අදාළ ස්පෙක් එකට මැනුෆැක්චරින් ස්පෙක් එකට තියෙනවද කියලා මේ මේ අනිවාර්යෙන් බලනවා ඉතින් පසුදුගේ අතින් වාහනයක් ලේසියෙන් ඉස්සලා යන්නේ එහෙම නැහැ එහෙම නේද ඔව් මම හිතනවා මැඩම් හිතනවා හරි ඉතින් ඊට පස්සේ තමයි මේ ස්ට්‍රක්චර් එකේ බඩි එකේ ඔක්කොම රිපෙයාර් ටික කරුණයින් පස්සේ තමයි අපි පේන්ටින් පැත්තට යන්නේ හැබැයි අපේ විශේෂත්වය තමයි හරි අමුද්‍රව්‍ය දාන එක නේද පසුදු ඒ කියන්නේ අපි ළඟ ඉන්නවා අවුරුදු ගාණක් පරණ ස්කිල් වර්කර්ස්ලා හැබැයි මේ හැම එක්කෙනෙකුටම හරි අමුද්‍රව්‍ය දෙන එක පසුදුගේ වගකීම ඒකයි අපි කියන්නේ පසුදුත් එක්ක මේ යන ගමනේදී අපි වගකීමෙන් කියන්නේ ඒකයි කිසිම වෙලාවක අපි ක්වොලිටි නැති දෙයක් කරන්නේ මැනුෆැක්චරින් ස්ටෑන්ඩර්ඩ්ස් වලටම වාහන හදනවා මොනාහරි ප්‍රශ්නයක් තියෙනවා නම් පසුදු අල්ලගන්න